වනිදුකන මේ දවස්වල ක්‍රිකට් ලෝලියෝ අතරේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ කතාබහ ඇති වෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ මාධ්‍යත් වනිදුකන ඉහළින් කතා කරලා තියෙන විදිය පසුගිය දවස්වල දැක්කා. ඉන්දියා ෆැන්ටසි කියන වෙබ් අඩවියත් වනිදුකන අපූර්ව ලිපියක් පළ කරලා තිබුණා. ඔවුන් මේ ලිපියේ මාතෘකාව විදිහට දාලා තිබුණේ Who is වනිදු හසරංග කියලා. ශ්‍රී ලංකාව බංග්ලාදේශ එක්ක තරගාවලිය ආරම්භ කළේ ලකුණු 33ක පරාජයක් එක්ක. ඒක ඔවුන්ගේ ක්‍රිකට් වලට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. කොහොම වුණත් මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තවත් අඳුරු දිනයක් බවට එදා අපි දකිද්දී ඒ අතරින් ආලෝකයක් අපි දැක්කා. ඒ තමයි වනිදු හසරංග. ওই විදිහට තමයි මේ වෙබ් අඩවිය තමන්ගේ ලිපිය ආරම්භ කරලා තිබුණේ. වනිදු මේ වෙද්දි ජාත්‍යන්තර පිටියේ වාර්තා කිහිපයක්ම තමන්ගේ නමට ලියාගෙන තියෙන්නේ. ඔහු ඉදිරියට තවත් වාර්තා ගණනාවක් තමන් සතු කරගනී. තමත් අවුරුදු 23ක් වෙන මේ තරුණ ක්‍රීඩකයා බංග්ලාදේශයට එරෙහිව අංක 8ට පිටියට ඇවිත් තමයි පන්දු 60කින් ලකුණු 74ක් ගහන්නේ. ඔහු මේ වෙද්දිත් පෙන්ලා තියෙනවා තමන් පිටියට එන තැනට වඩා උඩින් එන්න තමන්ට හැකියාව තියෙනවා කියලා. ඔහුම තමයි මේ වෙබ් අඩවිය තමන්ගේ ලිපිය වනිදු හඳුන්වලා තිබුණේ. තමන්ගේ පළවෙනි එක් දින තරගයේදීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩලු ත්‍රිත්වයක් අරගෙන ජාත්‍යන්තර පිටියට ආපු වනිදු තබපු වාර්තා කිහිපයකුත් මේ වෙබ් අඩවිය සඳහන් කරලා තිබුණා. වනිදු තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 8 ප්‍රතිකරුවෙක් විදිහට එක් දින තරගයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය අරගෙන තියෙන්නේ ඒ කොදු කණ්ඩායමට එරෙහිව. ඒ වගේම මේ වෙද්දි T20 තරගවල කඩුල්ල මුවා කිරීම වලින් කඩුලු දවාගත් අවස්ථාවන්වල 6 වෙනි තැනට වනිදුපත් වෙන්න සමත් වෙලා තියෙනවා. ওই විදිහට තමයි මේ වෙබ් අඩවිය වනිදුගේ වාර්තා ගැන කතා කරලා තිබුණේ. ඒ වගේම ඉන්දියා ෆැන්ටසි වෙබ් අඩවිය වනිදුගේ පුද්ගලික ජීවිතය ගැනත් සඳහන් කරලා තිබුණා. 2017 ජාත්‍යන්තර පිටියට ආපු මේ තරුණයා මේ වෙද්දි ශ්‍රී ලංකාවේ ප්‍රධානම තුන්ගිරියව ක්‍රීඩකයා වෙලා ඉවරයි. මේ තත්ත්වයත් එක්ක ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ ක්‍රිකට් රසිකයෝ වනිදු ගැන ගොඩක් හොයනවා. මෙහිම හොයද්දී බලන ප්‍රධාන දෙයක් තමයි වනිදු මැරි කරලාද කියන දේ. දැනට අපිට වාර්තා වෙන තොරතුරු එක්ක නම් බිරිඳක් තියා පෙම්වතියක් ගැනවත් කිසිම සඳහනක් හොයාගන්න නැහැ. ওই විදිහට තමයි වනිදු ගැන මේ වෙබ් අඩවිය තමන්ගේ ලිපිය අවසන් කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.